කුමා සංගක්කාර හොඳ ක්‍රීඩකෙක්. හරි ක්‍රිකට් ගහපු හොඳ ක්‍රීඩකෙක්. ඊ පස්සේ එතුමාගේ ගෙදර පේන් කරා කණ්ඩත් එතුමාට අවශ්‍යතාවයක් තිබෙනවා. දැන් එතුමා ඒ ක්‍රිකට් ගහන්න නැතුව ගිල්ලා එතුමා ගෙදර පේන් කරා කණ්ඩ ගියොත් එහෙම ඊට වඩා එතුමා ගෙදර පේන්ට් කරන එක විනිං එක්කෙනෙක්ට දීලා එතුමා ක්‍රිකට් ගහමුත් එහෙම එතුමාට ඊට වඩා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකින් ඒ කම්පැරටිව් ඇඩ්වාන්ටේජ් එක අනුව තමයි වෙනදාම වන්නේ. ඉතින් අපි ඒ නිසා අපි තීන්දු කරා ගන්න ඕනේ ඒ ඒ ඒ වෙනදාම හොඳයි කියන මතයට අපි එන්න ඕනේ. හැබැයි යම් කිසි විදිහකට අපි නිදහස ලබා ගන්නකොට අපිට ඒ විවෘතාර්ථිකයක් තිබුණා. නමුත් ඒ හිමින් 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 ඒ ප්‍රොටෙක්ෂනිස්ට් නැත්තම් අපි ඒ දේශීය ව්‍යාපාර ආරක්ෂක කරා ගන්න ඕනේ කියන පදනමේ ඉඳගෙන තමා අපි ඒ පටන් ගත්තේ. එතකොට අද වුණත් 1977 අපිට ඔය විවෘතාර්ථිකයක් අපි පටන් ගත්තා කියලා කිව්වට ඇත්තට මේ විවෘතාර්ථිකයක් නෙවෙයි තිබෙන්නේ ලංකාවේ. අපි ප්‍රොටෙක්ෂනිස්ට් ඉකොනොමි එකක් තමයි තිබෙන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම අපේ ඔය කස්ටම්ස් සොලිනුයි නැත්තම් ඒ කස්ටම්ස් සොලිනුයි එන ඒ එන අපිට රජයට එන ආදායම 14%, 15%ක් වගේ ආදායමක් ලැබෙනවා. හැබැයි දියුණු රටවල් වලින් ඊට ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි එන්නේ. 2%ක් වගේ තිබෙන්නේ සිංගප්පූරු වගේ නම් 0%යි එන්නේ. මොකද ඒක ඒ ටැක්ස් ගහන්නේ නැහැ. හරි. ඉතින් එහෙමනම් අපි යම් කිසි විදියකට අපේ ඒ වෙනදාම දියුණු කරා ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් අපිට ඒ අර කම්පිටිටිව් එජ් එකක් අපි ඇති කරා ගන්න ඕනේ. කම්පිටිටිව් එජ් එකක් ඇති කරා ගන්න නම් අපිට ඒක විවෘත කරන්න වෙනවා. හරි. එතකොට දැන් සමහර ආර්ථික විද්‍යාඥයෝ කියන ඒ මේ ඒ තර්කය තමයි ඔය ඉන්ෆන්ට් ඉන්ඩස්ට්‍රි ආගියුමන්ට් කියලා කියනවා. අපි මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි ඒකට යම් කිසි ආරක්ෂාවක් දෙන්න ඕනේ කියලා ඒ විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙනම් ඔක්කොම මේ දියුණු වෙච්ච රටවල් යම් කිසි මට්ටමකට ඒ ප්‍රොටෙක්ෂනිස් පොලිසිස් පාවිච්චි කරලා තිබෙනවා. ඇමරිකාවද ජර්මනියද එංගලන්තේ අපි ගත්තොත් එහෙම ඔය කොටන් මේ ඉන්ඩස්ට්‍රි එක දිහා බැලුවොත් එහෙම ඒ පිටරටවල් වලින් ඒ ඉන්දියාවෙන් ඒ කොටන් ගේන්න දුන්නේ නැහැ. හරි. ඇමරිකාවත් එවැනි ප්‍රතිපත්ති මාලාවක් අරගෙන ගිනිහිල්ලා තිබෙනවා. නමුත් මේක ඒ යම් කිසි කාල සීමාවකට තමයි ගිනිහිල්ලා තිබෙන්නේ. අපි ගත්තොත් එහෙම කොරියාවේ කාර් නිෂ්පාදනය කරනකොට ඉස්සල්ලාම ඔය හයුන්ඩයි කම්පැනිය මං හිතන්නේ ෆෝඩ් සමාගමත් එක්ක එක්කව වෙලා ඔය ෆෝඩ් ඒ පෝනි කියන කාර් එක තමයි පටන් ගත්තේ. පටන් අරගෙන ඒ කොරියාව රජය මේ ඒ කට්ටියට කිව්වා මේ වෙනත් රටවල් වලින් 1988 හරි ඔන්න මොකද 88 වෙනකන්ද කොහෙද වෙනත් රටවල් වලින් වාහන කොරියාවට ගේන්න බෑ කියලා කිව්වා. හරි. ඊපස්සේ ජපානෙන් වාහන 98 වෙන කන්ද කොහෙද ගියෙන්න බෑ කියලා කිව්වා. හැබැයි ඊපස්සේ මේ මේ එහෙම සහනයක් එක පැත්තකින් දෙන ගමන්ම කොරියාව රජයේ ඒ ඒ ඒ වාහන නිෂ්පාදනය කරන රටවල් වලටත් කිව්වා, මේ කම්පැනි වලටත් කිව්වා. ඊපස්සේ ටික කාලයක් ගියන් පස්සේ නෑ, දැන් ඔය කට්ටිය මේ ෆෝඩ් ආයතනයත් එක්ක තියෙන ගිවිසුම අත්හරින්න ඕනේ කියලා. ඒ පළවෙනි වතාවට ඔය කට්ටියම එන්ජිමක් ඩිවලප් කරා ගන්න ඕනේ කියලා කිව්වා. එතකොට ඒ අර ප්‍රොටෙක්ෂනිස් නැත්නම් යම්කිසි සහනයක් ඒ ඒ ව්‍යාපාර වලට දෙන එක මම හිතන්නේ ඒක නරක දෙයක් කියලා මම දකින්නේ නැහැ. නැත්නම් යම්කිසි අර මේ ආරක්ෂාවක් දෙන එක ඒක නරක දෙයක් කියලා මම හිතන්නේ දකින්නේ නැහැ. නමුත් ඒක දීර්ඝකාලීනව කරාගෙන යන්න බෑ. ලංකාවේ තිබෙන මූලිකම ගැටලුව තමයි ඒක දීර්ඝකාලීනව කරාගෙන යන්න වෙනවා. කරගෙන යන්න දෙනවා. එහෙම දුන්නොත් එහෙම මොකද්ද වෙන්නේ? එතකොට ඒ යම් කිසි ඒ ලාංකික ව්‍යාපාරිකයෝ ප්‍රමාණයක් විතරයි එකෙන් ඒ ප්‍රතිලාභය ලබා ගන්නෙ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ටයිල්. ලංකාවේ කවුද ටයිල් ඉතාලම කීප දෙනයි ඒ ටයිල් නිෂ්පාදනය කරන්නේ. නමුත් අපිට ඒ චීනෙන් ඒ ටයිල් එකක් ඊට වඩා ලාභයට ගේන්න පුළුවන් නම් අපි ඒකට විශාල බද්දක් දාලා අපි මේ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕනේ කියලා කිව්වොත් එහෙම අපේ දේශීය පාරිභෝගිකයා ඒ විශාල මුදලක් ඒ දේශීය ඒ ව්‍යාපාරිකයාව ආරක්ෂා කරගන්න අපි වියදම් කරන්න වෙනවා. ඉතින් මම හිතන්නේ ඒක කෙටි කාලීනව අපි අවුරුදු 5ක් අවුරුදු 10ක් ඒ කෙටි කාලීනව ඒ කරාට කමන්නේ නැහැ.
එක පැත්තකින් බැලුවොත් එහෙම දැන් ඔය පේටන්ට්ස් තියෙනවනේ. හරි මොකක් හරි දෙයක් මේව කර හදපුවෙන් පස්සේ පේටන් එකක් ගන්නවා කියන්නේ ඒකින් යම්කිසි අර ප්‍රොටෙක්ෂනිසම් මේ ඒ ක්‍රමවේදයකට කෙටි කාලයකට යනවා, අවුරුදු 20ක් වගේ කාලයකට යනවා. ඊයින් පස්සේ මොකද්ද වෙන්නේ? ඒක විවෘත කරපුවෙන් පස්සේ ඒක ඕනෑම කෙනෙක්ට වෙළඳ පොළට ඇතුල් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් මං හිතන්නේ ඒ අපේ ඔය 1948 දී ඒ විවෘත ආර්ථිකයක් තිබුණට 50 ගණන්වල ඉඳන් එනකන් 1977 අපි ආර්ථිකය ආපහු විවෘත කරා කියලා කිව්වට එහෙම වෙලා නැහැ. ඒකට අපි යම් විදියකට අපි ඒ ආර්ථිකය විවෘත කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම දැන් ලෝකයේ ඒ අවුරුදු ඒ නිෂ්පාදන ක්‍රියාවත් ඊට වඩා සංකීර්ණයි. දැන් ඉස්සර වගේ නෙවෙයි, දැන් ඒ තියෙන්නේ ඒ සප්ලයි චේන් මැනේජ්මන්ට් එකක් තිබෙන්නේ. දැන් ඔබතුමාගේ ඇපල් ෆෝන් එකේ මම කියන්නේ කොයි වෙලෙත් කියන තර්කය තමයි කට්ටිය රටවල් 60 ගානකද කොහෙදෝ 70 ගානකද කොහෙදෝ ඒව නිෂ්පාදනය කරනවා කියන එක. හරි එතකොට ඒ මේ රටේ ඉඳන් ඒක ඒ ඒ ඒක සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් හරි දැන් ඇපල් ෆෝන් එක එතකොට කවුද ඇසෙම්බල් කරන්නේ? ඇසෙම්බල් කරන්නේ ෆොක්ස්කොන් කියන ආයතනයෙන් තමයි ඒක ඇසෙම්බල් කරන්නේ. එතකොට මේ රටවල් වල ඉඳන් ඒ බඩු අනිත් රටවල් වලට ඒ අනික් රටවල් වලට බදු නැතුව ඒ ඇතුල් වෙන්නත් ඒ වගේම එළියට යන්නත් ඒ ප්‍රවේශයක් තිබෙන්න ඕනේ. එතකොට තමයි අපිට මේ සප්ලයි චේන් මැනේජ්මන්ට් එකට ඇතුල් වෙන්න පුළුවන් වන්නේ. ඒ දැන් අපි ගත්තොත් එහෙම වියට්නාමයේ වගේ රටවල් මම හරියට මට මතකින් කියන්න බෑ ඒ බිලියන 300 ගණක් හරි නැත්නම් 400ක් වගේ ප්‍රමාණයක් ඒ කට්ටිය ඒ අපනයනය කරනවා. බැයි ඊට ඒ වගේම ප්‍රමාණයක් ඒකට ආනයනය කරනවා. ඒකෝ ඒ ආනයනය කරන දේවල් වලින් තවත් මොකක් ඒකට වැලියු ඇඩිෂන් එකක් නැත්නම් ඒකට ඒ ඒ වටිනාකමක් එක්කව කරලා ඊට පස්සේ ඒ කොටස අරිනවා වෙනත් රටකට. ඒකෝ ඒ ඒ කොටසට තවත් ඒ වටිනාකමක් එක්කව කරලා ඊට පස්සේ අන්තිමටම ඒ ඇසෙම්බල් කරන තැන තමයි ඒක ඉවරවන්නේ. ඉතින් අපිට ඒ සප්ලයි චේන් මැනේජ්මන්ට් එකට ඇතුල් වෙන්න උවමනාවක් තිබෙනවා නම් අපිට අනිවාර්යයෙන්ම මේ වෙනද ගිවිසුම් වලට අපිට ඇතුල් වෙන්න උවමනාවක් තිබෙනවා.